ශක්කවාලේ සුුවත්‍ර ගච්ජන්තුදේවෙතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගගමොක්කදං දම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවෙන කාලො අයං බදන්තා තම්ම සවන කාලො අයං බදංත නමුතස්සේ භගෙවෙතු අරතු සම්මා සම්බුන්දස්ස නමුතස්සේ භගවෙතු අරතු සම්මා සම්බුන්දස්ස නමුතස්සේ බගවෙතු අරතු සම්මා සම්බුදස්ස යෝගවි ජයති බර අයෝගබරි සංකයෝ ඒතංද ධපතඥත්වා බවායවි බවාය තානංනිිමේ සෙය යථාභූරි පවඩතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනිි. තුන්ලෝ කාග්‍රෙවූ භාග්‍යවත්තු අර්හත්තු සම්යයක් සම්බුද්ධ දසබලධාරී සරුවක්්‍ය රාජෝර්තමයන් වහන්සේ විසින්. බුදුර ඇස්මාලාවක් විහිදුවා දේශනා කරන ලද වි දේශනාවක් මේ ගාත්හාව ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය ධර්ම සම්මාර්සනයේ එසේම ධර්ම සජ්‍යායනය භාවනාව කෙන මේ කරුණු පහා චිත්ත සන්තානයේ පිරිසිදු කරන බැවින් නිවනට පිවිසීම මේ දොරුටු පාක් බාව සරුවක් ඥන්ව සස දේශනා කරලා තියෙනවා. සාන්තිනායක සම්මාසම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී තමන් වහන්සේගේ අධිෂ්ඨානය පරිද්දෙන් කැමැතිනන් දස දහස්සත්සක් වලට හෙන්ඩ දේශනා කරලා තියෙන. පින්නතුම් බොහෝසයෙන් අසල ඇති ලෝතුරා බුදු වී මාස දෙකක් පිරෙන ඇසලපුර පසලොස්වක් පොහෝ දවසේදී. ඉසි පතනාරාම මිගදායේ පංචවර්ගිය ස්වාමීන් වහන්සේලා ඉදිරිපීට දස දහසක් ලෝකධාතුවට ඇසෙනසේ ධර්මදේශනා පැවැත්තුවා. එදා දස දහසක්සක් වල පුදුම විදියේ ප්‍රාතිහාරි සිිද්ධ වුණ. ඒ සරුවක්ඥන් වහන්සේ අනුව යමින් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකාදී මහෝත්තමයන් වහන්සේලාද ධර්මදේශනා කරමින් ලොවට ධර්මාබෝධී කිරීම සඳහා උත්සාාවන්ත වී තිබුණ. සාරී පුද්‍ර මහාරහතන් වහන්සේ විසින් දෙසු දේශනාවකදී දස දහසත්සක්වල දේ බමුුම් මඟ පලනිවන් සුව ලැබවා. ඒක්කම අදකාලියෙහි තාක්ෂණ විද්‍යාව ඉහළටම ගින්තියෙන් බැවින් ළු ලෝක ධාතවට මෙහෙනසේ ධර්ම දේශනා කිරීම මේ පහසුකන් සැලසීතියෙනවා එ අනුව සේ ලංකාදදීපයේ කොළභාගනුවර සම්බෝධි යාරස්ථානය මඟින් මේ ධර්ම දේශනා පවත්වනු ලබන්නේ ලාංටිකයන්ට පමණක් නොව තුු මනුස්ස ලෝකයේ සිලුමු දෙනාට අහන්ඩ පුළුවන් විදිහේ බලවත් කරුණාවක් මෛත්‍රයක් එවගේම ධර්ම දේශනාමයි උසස් කුසලයක් අත් පත් කර ගැනීමේ ප්‍රාථනාවන්. හේතුව ධම්මංවිනානැති පිතාචමාතා ධර්මී සමාන මවෙක් පියෙක් ලෝකයේ නැති බව බුද දේශනාව සඳහන් වෙනවා. එනිසා ලොව සෑම දෙනාටම මවුපියන්ටත් වඩා උසස් අර්ථයක් ලබා දෙනු පිණිසේ මේ ධර්ම දේශනා මාත්්‍යයේ පැවැත්තේමිතාම ප්‍රයෝජනවත් වගේම පාරමිතාවක් බව හඳුන්වා දෙන්නත පුළුවනි. දැන් මේ මොහොතේදී ඉදිරිපත් කනලද ධර්ම මාතෘකාව තුංලෝකාග්‍රවූ සම්මාසම් බුදුරජාණන් වහන්සේ. සැවැත්නුවර ජේතවානාරාම විහාරය වැඩිඉඳගෙනයි දේශනාකොට වදාලෙ. දූරස්ථ ආර්‍ය සේනාසනයක භාවනානියෝගීව සිටිය පෝටිල ස්වාමින් වහන්සේ අරමුණු කරගෙනයි. මේ ගාථම තේරුම පළමින් සලකා බලමු යෝගාවේ ජායතය භූරී භූරී කියන ප්‍රඥාව ඒ කාන්තයෙන් භාවනාවෙන් වැඩෙන්නේය අයෝගා භූරි සංකයෝ භාවන නොවැඩීමෙන් ප්‍රඥාව පිරිහෙන්නේය. ඒතන් දේධාපතන් නත්වා භවාය විභවායච ප්‍රඥාවේ වැඩීමටත් ප්‍රඥාවේ පිරිහීමටත් හේතුවෙන මේ දෙමාර්ගය නුවනින්තේරුන් ගෙන තථත්තානන්නමේ සය යථ භූරි පවදධති යම් භාවනාමාර්ගයක් නිසාම ප්‍රඥාව වැඩෙන්න්නේ යැයි දන්නේ නම් ඒ විදියට තමන්ගේ ආත්ම භාවය චිත්ත සන්තානයේ පිහිටුවා ගතයුතුයි කිය එක මේ ගාතාව කෙටිතේරුම. පෝටිල ස්වාමීන් වහන්සේ කියන්නේ මීට පෙර කල්පා අනු එකක සිට බුද ශසන හතේදීම පැවිදිව ත්‍රිපිටක ධාරීව ධර්ම කතිකව, දහස්කනන්, දසදහස්කනන්, ලක්ෂ ගණන් ජනතාවට ධර්මාබෝධය දෙමින් පැමිණි උත්තමියි. භව භවේටුන්වහන්සේම ධර්මයටම යොමු වීගෙන කටයුතු කරලා තියෙනවා මහා කල්පා අනු එකක් තිස්සේ. විපස්සී සිකිහි වෙස්සබූ කකුසඳ කෝනාගමන කාසප ගෞතම කියන බුදශාසන හතේම පැවිදි චිකනි. අපේ බුදුසසුනේදීද සැවැත්නුවර කුලගේක ඉපද තරුණු වයසේදී බුදුසසුනය පැවිදි වන ඉතාම් ඉක්මනින් ත්‍රීපිටික ධාරී වුණ. එවාගේ විශිෂ්ට විචිත්‍ර ධර්මකතියකක් වුණා. දිනපතා ගිහි පෑදි විශාල පිරිසකට ධර්මී උගන්වමින් ධර්මී දේශනා කරමින් ධර්මය හැසිරමින් උන්වස වැඩ හිටිය. සෑමදාම උදේ අවස බද්ධ වන්දනාවට ඉනවා. සරුවඥන් වහන්සගේ සිරිතක් තියෙනවා කෙනෙගුට ආවාදයක් දෙන්නේ සුදුසු වෙලාව අවස්ථාව සලකාගෙන. සෑමදාම උදෑසන සරුවඥන් වහන්සේ ගුදුවැසින් ලෝකයේ බලනවා දසදහසස්සක් වලම සන්ධාවත් එසේ බලනවා. ඒසයි බලන්නේ දොළොස්කෝවටි ලක්ෂවාරයක් මහා කරුණාවට සමයදී ඉන්නගී බුදුවසින් බලන වෙලාවේදී තමයි ඒ ඒ අවස්ථාවල මගඵල නිවං ලබන්නන් අරමුණු වෙන්නේ. එක උදේශනකදේ සරුවඥන් වහන්සේගේ බුදුවශට පෙනුණ මේ පෝටල ලස්තවරයන් වහන්සේ දැන් අනුන්ට ධර්මදේශනා කරමින් ධර්මියය උගන්වමින් සීලේ හොදෙන් ආරක්ෂා කරමින් ඉන්න. දැන් උන්වාසගේ නුවන මාර්ගඵල නිර්වානාබෝධෙස් සඳහා මුහකොරුවා ගිහින් තිෙන එසේ නමුත් උන්වහන්සේට උනන්දු කරවන්න කවුරුත්නෑ උහන්සේ උනන්දු කරවන්නත් ලේසිත්නෑ එමකොද ධර්ම කතිකත්තය නිසා ධර්මධාරිත්වය නිසා මාන්‍යයක් තියෙනවා ඔය මාන්‍ය තුනිය කරවද බුදුරජාණන් වහන්සේට පමණ පුලුවන්කම තිබෙන්නේ එදා සංජාවේ බුද්ධ වන්දනාවට ආවා පෝටිල ස්වාමින් වහන්සේ. ඕෝ කාස වන්දාමි භන්තේකය වඳනකොට පිළිතුරු ලැබුණ සුකි හෝහි තුච්චපෝටිල හිස් පෝටිලය සුල්පත්වේවා කිව්වා. මේ වච්චනයේ පෝටිල ස්වාමින්න් වහන්සගේ හදවතට විනිවිධ ගිය. ඊළඟට වැඳලා පිටත් එෙන්ඩ සූදානම් වෙලා කාස ගච්ඡාමී භන්තය කියනගොට ගච්ඡාහි තුච්ච පෝටිල ස්වාමීණ අවසරමා පිටත්වන්නමි කියනගොට උන්වාස පිළිතුරු දුන්නේ හොඳයි හිස්පෝටිලයේ යනුමැනව කියලා පිළිතුරක් ලැබුණ. තැන් මේ පෝටිල්ල ස්වාමීන් වහන්සේට මේ වචන ලැබුණ හිස්පුද්ගලයෙක් කියලා. මේ හිස්පුද්ගලයා කියනගොට අද කාලෙ කෙන ගොට කිව්වනං අනිවාර්යෙන්ම හිතේ දේශේ ව්‍යාපාදය කරෝදේ වෛරය ඇතිවේෙනවා නමුත් ඒ පෝටිල ස්වාමින් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනි උන්වහන්සේ හිතුවා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රීමුකයෙන් පිටවෙන වචනයක අර්ථ සූ්‍යවන්ට බ මේකයන් කිසි විසේ සාර්ථයක් තියෙන්න්නටඕනෑ මම සීලයෙන් පරිපූර්ණයි මම ත්‍රීපිටගධාරී මම ධර්ම කතිකයි මම ලෝකප ප්‍රසිිද්ද උගති. එයින් මම හිස්පවක් නෑ නමුත්මට ප්‍රථමත් ධ්‍යානයවත් නෑ ප්‍රූපාවචර ්‍යාන කිසිවක් නෑ, අරූපත්්‍යාන කිසිවක් නෑ අභිඥඥාබල කිසිවක් නෑ මාර්ග පල කිසිවක් මට නෑ. එයි මම හිස්පුද්ගලයෙක් නේද හොඳයි. සරුවක්ඥන් වහන්සේගේ වචනයයින් මා ලවස් හාදුකාඩ මම ජවන්න්නේෙමි කිය හිතෙ. දැදි අධිෂ්ඨානයක් ඇතිවුණා මෙන්න බුද්ධිමන්තයන් ගෙසිරිත තමන්ත්‍රයන්කිසි අප්‍රසාධ වචනයක් ඇහුනානං එයින් තමා හිතාහදාගන්න මේ විදිහෙටයි. තමන්ගේ අඩුපාඩුකං හදාගන ඒ අඩුපාඩුව සම්පූර්ණ කරලා යඩුපාඩුව කියාදුන්නා ඇලවා සාධකාර ලැබෙන ඇටේට පැවැතීමයි ඥානවන්තයන්ගේ පැවැත්න. ඉතින් මේ පුවටිල ස්වාමින්වා සිහිතා ගත්තා මම එට උදේ පාන්දරම මගේ මේ අඩුව පුරවාගන්ටමා පිටත්වන්නමි කියලා පාත්‍රයයි දෙපට සිවරයි තැන් පල් කලතිව්වා. රාත්‍රිකාලි උගන්නන ධර්ම පන්තිවට ගැන්නවා. උදේ පාන්දරය උගණන පන්තයට උගන්නලා කාටර් නොකයා පාත්‍රයත් සවරත් අරගෙන පිටත් වුණා. උනාසේ දන්නවා යායුතු තැන්. උනාසේ බොහෝම ආගන්තුක භික්‍ෂූන්ගින්. ස්ථාන පිළිබඳව තොරතුු ආර දැනගෙන තිබුණ. එක ආරන්න සේනාසනයක හිටියා රහතන් වහන්සේලාම තිශ් නම එතෙන්ඩ වැඩිය. එහිදී සංග ස්්තවර ස්වාමීන් වහන්ස ඉදිරී කියා හිටියා මට පිහිටවෙඩෙ මට භාවනාකමට හනක් කියයා දෙෙන්ඩ. ඒ රහතන්වාසල දන්න උන්වහන්සේ බොහොම බහුස්ෘතකම නිසා මානාදිකයි නිසා ඒක තුනීවෙෙන්ඩම උපායක් කරන්නමි කියලා පිළිතුඩක් දුන්න ඇවැත්නිි මටවෙලාවක්නය මේ දෙමි නිශ්තවරයන් වහන්සේගේින් ආගන්්ඩකීල්. දෙවැනි රහතන් වහන්සේත් එහෙම කළ හම විසින් නම නමක් ළඟට ගිය විෂ නම නමක්ම භාවනාකමටන් කියල දුන්නේ නෑ. තිස්වෙනයා හත්හැවැරිද රහත් සාමනේදයන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ ද දන්නවා දැම් මල්ලඟට එනවා මේ කටයුතු ස්වාමීන් වහන්සේ කියලා සවරක් ඉරිච්චි සුරක් අඩගෙන ගහක් මුලටලා සුරමාමින් හිටයාම මේ හත්තාවරුද්ද සාමානරයන් වහන්සේ. ඇතින්දත් වැඩිය මේ පෝට් ලෙස්වාමින්න් වහන්සික උත්කුටුකෙන් වාඩි වෙලා කිය හිතය සත්පුරුෂය මට පිහිටක් වෙන්න ම මෙම ආව්‍ය අදම ස්ථානේතය මගේ සසර්දුක් අවසංකරගන මඟ පල නිවන්සෝල බන්න මට භාවනා මාර්ගයක් කියලදන්න සාමනේරයන් වහන්සේ කිවන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමින්න් වහන්සේ තරම් උගත් බහුතුෘත කෙනෙක්. මගෙන්මොන අදහ ෙමන් ස්වාමීන් වහන්සේගේ වාසයනුව බුණුපුුරෙක් වගේනේ. මම යමක් ස්වාමින්වාසකෙන්නේ දෙගෙන ගන්න කියල්. නැත සත්පුරුසේ තමන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ මට කියල දෙන්නේ. එකටුත්තරේ ලැබුන්නේ ස්වාමීන් වහන්සේඒ භහාවනා වඩනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. මේ සඳහා තාම ගෞරවාන් විත ඉවසීමකුත් නහතමානිි්‍යයකුත් තියෙෙන්න්නට ඕන. ඉති ස්වාමීන්වාසේ මාවැනිහත්තාරුදු නමක් කියන උපදේසයට නිහතමානීව කන්දයිද නෑ සත්පුරුසේ මට කියන න මේ පොකුුණ ුටත්ම බහින්න. එතන් ලගතිමුුණ වත්තුර පිරිච්ච පොකුුණා එනම් ස්වාමිින්වාසව පොකුණට බහින්ද අේ බැස්ස මේ දෙපට සූරත්යමාගෙන දැ ගොඩෙන්ඩ ගොඩ වන අයමත් උත්කුටකින් වාඩෙල්ලා කිව සත්පුරසය මට නිවන් මග කියා දෙෙන් හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමන්වාස හිතන්ඩ මහපොලෝඩ තුබ සක්තිීනෝ මේ තුබසේ සිදුරු හයක් තීනවා මේ සිදුරකින් ගොයෙක්වාගේ සතයෙක් ඇතුල් වෙනවා මේ සතා එලියට ගන්්ඩ වටයට තියන තුබස් සිදුරු පහ වහනෝ සිදුරුවලින් තනකොලවලින් මූඩි ගාල වහනෝ. ඉළඟට මැද්දේ තියෙන ප්‍රධාන සිුදුර දිහා බලානන්නවා. එතවට අර සතාට ඇතුලඉන්න බැරු එලියටේ නවා එතවට අල්ලා ගන්න පුළුවන්. මෙන්න මේකයි ස්වාමීනිි මගේ උපමාව. සාදු සාදු සත්පුරුසේ දැම්මට තේරුණා. තුඹසකිවේ මේ පංචස්කන්දේ නේද තුබසේ සිදුරුව අයකිවේ චක්කව සෝත ගාන ගිව්වා කායමන කෙන දොරටු හයිනේද. ඒ අභ්‍යන්තරයට යන සතාකිීවේ අපේ චිත්ත සන්තාානය නේද මේ දොරටු හයෙන්ම නේද මේ සිතරින් ගන්න මතුවෙන්නේ. දැන්ගිතින්ඒ ඇස කනෑ නැහය දිවකායකන මේේ දොරටු පහ වහලා මනෝද්වාරයේ ගැන වෘතව බලානඉන්නගොට මේ සිතා අපට බෝධ කරග්ඩ පුළුවන්නේ ද සාදු සාධයමන් තේරුම් ගත්තා චිත්තානු පස්සන වඩනෑ ඇටි උබවහන්සේට බොහෝම ස්තුතියි බහන්සල දීර්ගා සවේවා කියලා සැවැත්නෝර ජේතවානාරාමයේ දිහා බලාගෙන ගහක් මුලවාඩි වුුණ. බුද්ධාන්තර අතක බොහෝ කුසල් පාරිමී පුරාගනා පුත්තමය එවගේ අතේ රේකාවාගේම මඟඵල නිවනදක්වායන්න භාවනාමාර්ග වටහාගණ්ඩ පුළුවන් ඥානවන්තේ න්වන්සේ චිත්තානු පස්සනාව හටන් ගත්තා. වහන්සේට වැඩිවෙලාගේ නෑ චිත්තානු පස්සනාව සඳහා මනසිකාරය යදානින්න කොටේ පළමුකොටේ උපචාර සමාධිය කියයනෑ කාමාචරය සමාධයේ පහළ වනා. කාමාචර සමාධයේ පහළවෙන්න කොටේ ඒ අන්නුව ඊට අනතුරුව තමන්ගේ මේ රූපකාය පිළිබඳර. පටික්කූල මනසිකාරයෙන් ප්‍රථමත් දිහානය. ඒළඟට නීලකසින පීතකාසින ලෝහිතකසින ෝදාාතථකසින කියනේ. ඒ වර්ණ කශන තුළින් ්‍රධ්‍යානහතර අරූපද්‍යාන හතර සියල්ල පහළ කරගන්න බොහෝ මික්ම නිිපපුලුවන් වුණ. ඊළඟට ්‍රූපකාය සම්බන්ධව ්‍රූප කලාපයම් වැෙනවින් දකිමින් ඒ රූප කලාප සියල්ල මේකක් එකක් ගානේ ලක්ෂන රස පච්චු පට්ටාන පදත්්ඨාන වශයෙන් සම්වර්ශනය කළ හැකිවන්න බොහොම සිීග්‍රව. ඊළඟට මේ රූපකෑසුරු කරගෙන පවටනාවෝ චිත්ත සන්තාානය නම්බූ නාමකාය පිළිබඳව චිත්ත චෛතසික ධර්මයන් වෙනවෙනමුන්ව අන්සේට අරමුණු කරගණ්ඩ පුළුවන් වුණා. අන්තිමේදී නාමරූප ධර්මශියල්ලම ලක්ෂනාදවසයම් යනහි කරමින් ඊළඟට හේතුඵල සම්බන්ධතාව මෙනී කරඩ පටන් ගත් ත පටිච්ච සමුපාදය අනුව. ඊළඟටුන් වහන්සේට පුළුවන් වුනා සම්මාර්සන ඥානය පුදව ගන්ඩ. අතීතවූ දානාගතූද වර්තමා නවදමේ නාමුරූප සංස්්කාර් සම්පින්ඩනී කරමින් ත්‍රිලක්ෂණයට හැරව්වා සම සතලිස් ආකාරී. ස්වල්පෙ වෙලාවතින් උද්‍යවේඥාන පහළ වන ලසමහා උපක්ලීසියන් ජයගත්තා බංගානු පසනා විපස්සනට නැමුණ චීග්‍රලෙසේ පීක්ෂණ ලෙසේ භංගානු පස්සන විපස්සනාඥානය වඩමින්උුණාහන්සේට පුළුවන් වනා ඉතිරී පස්සනනාඥාන ශියල්ලම. ප්ා ආදීනව නිබ්බිදා මුංචිතුකම් මිතා පටි සංකානු පස්සන සංකාරුපෙක්කඥාන සේග්‍රව පහළ කරගන්න පුළුවන් වුණා. ඔය අවස්ථාව සරුවඥන් වහන්සේ බුදු වැසින් බලාගෙන. සවනක් ගන්න බුදුරැස්මාලා මැද්දී සරුවක්ඥන් වහන්සේ වැඩින්න හැටි දකගන්න අධිෂ්ඨාන කල්ලා බුදුරැස්මාලාක් විහිදූලමේ ගාථාව දේශනා කළ. සැබැවින් මේ ගාතාව සවන්දීගනින් අතරද ඒ විපසනාඥාන සියල්ල මුදුන් පත්වී අනුපිළිවෙලින් සෝවාන් සකරදාගාමි, අනාගාමි අරාථයන සතර මාර්ගඵලානු ක්‍රමින් සරුවක් ලේසිම් ප්‍රහාණය කරමින් අරිහත්වෙන් නිර්වාණධාතුව ශාපෂත් වුණා. අරිහත් මාර්ගඥාන වවස්ථාවේදී අභෙඥා බල හයත් පඩි සම්බවිදධාඥාන හතරත්. නිශියල්ලමුන් වහන්සට පිහිටියා දැන්වඋන්වහන්සේ සරුව සම්පූර්ණ මහා රහතන් වහන්සේ නමක් බාටපත් වුණා. උන්වහන්සේ අි අධිෂ්ඨාන බලයෙන් එලාගනි හිටයේ ආසනයත් එක්ක මහසට පැන නැගුණා තත්පරේකින් සනේකින් සරුවක්ඥන් වහස වැඩින්න ජේතුවන්නාරාම ගන්ධකොටට පත් එලා සරුවක්ඥන් වහන්සේගේ අටෝරාසයක් මගුල්ලකනින් බබලන සේපාද පත්ම පිරිමඳමින් ුවන්දනා කොට එකත් පසකවා ඩියුණා සරුවක්ඥන් වහන්සේගේ සාධකාරය ලැබුණා. මෙන්න මේමයි ඥානවන්තයෝ තමන්ගේ ආත්මය දමනය කරගන්නේ තමන්ග ජීවිතයේ දියුන්වෙන් දියුණුවට පමුණවා ගන්නේ දැන් මෙතින්ද අප සලකා බලන්නට ඕන මේ රහතන් වහන්සේ බුද්ධාන්තර හතක හිත දියුණුකරගෙනාව ත්‍රීපිටක ධර්ම ගෙන ගත්තා. ඒට ධර්මය උගැන්ුව ඒව සම්බන්ධව ගැමුටට ආබෝධයක් ඇතු ආව හැබැයි ඒ ජීවිත වෙලදී උන්හන්සේට සෝවානාාදි මාර්ගපා ලැබනේනෑ ඒ සම්බන්ධව සති යෙදුවේ නෑ. නමුත් තවිත් දෙකු වසින් කළේතු සීලුම ආතාර් ධර්මඋනාසේ සම්පූර්ණ කරගෙන ආවා. ඒ සියල්ලම සිදු කරලා තියෙන්නේෙ නිර්වාණාබෝධය පතාගන. ඒ නිසා භාවීෙන් භාවේතුන්වාන්සේටය උපනිස්ශ්‍රයේ වුනාා නැවත නැවත නෑතත් බුදුසසුන් සම්මුඛවෙමින් ඒ සසුන්හි තවිද දම්පුරන්ඩුන් වහන්සට වාසනාව ලැබුණ මේ වටක උප නිිශ්‍රයයේ ප්‍රත්තිය කේල ප්‍රකෘත ෝප නිස්තරය ප්‍රත්ති කළ කේ නවා. ඒක ඇන්නේ පුරුදු කරනදේ භවයෙන් භාවයට තමන්ඩ ලැබෙනවා. ඊළඟට මේ බුද්ධ සාාචනය වෙනකොටඋන්හන්සර රාත්්‍යන්න තරන් ඒ බුද්ධිය ප්‍රඥාව මොහකරවා ගිහි තිබුණ. එ වගේම සරුවඥන් වහන්සේගේ ආවාදයක් ලභාගන එක මාසනයේදී එක මාසනයේ ද සතර මග පල නිවන් සුව සාක්ෂාත් කරගන්න තරන් උන්වහන්සේ සමර්ථ වුණා දැන් අපි සලකා බලමු බුද ශාසනී තියෙන්න පරමාර්තයේ බුද ශාසනයක් ඕනෑ වෙන්න දෙෙව්ලෝටයන්ඩ නෙමෙයි බමලෝටයන්ඩත් නෙමෙයි අරූපු ලෝකටයන්ඩත් නෙමෙයි කක්‍රවර්තෙන්ඩටත් නෙම ප්‍රදශ රාජ්‍යල බණ්ඩක් නෙමෙයි වෙනයම් කිසි ලෝකේ තිනෙන උසස්්‍යයැයි සම්මත දෙයක්ල බණඩ නෙමයි උද ශාසනයක් අවශ්‍යවන්නේ මෙලව හිතසුව පරලෝ සුගතිය කෙළෙවර අමාම හනිිවන ශක්ෂාත් කරගන්නටයි. හේතුව සාම්සාටික වශයෙන් සලකා බැලීමේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළ ඇති එනවා මේ ලෝකයේ සෑම් සත්්‍යයක්ම. ඒ කුරු කුහුඹුවම් ඇසි මඳරුවන් පවා. දක්ක්‍රවර්ති න වූ කෙනෙක් න සක් දෙව් රජන වූ කෙනෙක් නෑ. බ්‍රක්්ම රාජන වූ කෙනෙක් න භවාගයටට නොග කෙනෙක් න සුද්ධවාස පාටවීතරැයි නොගිහින්තියෙන්න්නේ. හැබැයි ඉරිදිියෙන් ඒකට ගිහින්තය අභිට්ඥා බල. උත්පත්්‍යවාසයෙන් ගිහි ඒකට යන්න අනාගාමනොත් පමණයි. ඒ නිසා මේ දීර්ඝ සංසාරයහි එකවරක් නෙමි සියවරක් නෙමෙ දහස් වලක් නෙමි අසංකෙයිය අප්‍රමයවාර වලේ බල ඉපදලා තියන දෙවල්ලො ඉපිදලා තියෙනවා අනේක් මවෙද සම්පල්ල බලා තිනෙන ඒ සියල්ලට වඩා වැඩියි පිදලා තියෙන සතරාපායි.චතලාාපාය තම මනුස්්‍යයන් නෙමේ සීලුම සත්වයන්ගේ නිවසේ. චත්තාාරෝ අපායානාම සකගේ සදිසා කෙල්ලා තින පමත් අස්සහි නම චත්තාාරෝ අපායා සකගේ සදිසා. ප්‍රමාදූ පුද්ගලයාට සතරා පාය තමන්ගේ සියනිවසවාගේ. ඒ තරමට සංසාර ගමන දති දීරර්ගයි. ඒ දර්ගව සංසාරෙන් නොවින්ද සැපක්නෑ නොවින්ද දුකක් නෑ යන් සැපයක් ලැබුවන ඒකත් තාමකාලිකයි සදාකාලික සැපයක්ත් තුන්ලෝකකෝවත් නැති නිසා අපේ සරුවක්යන් වහන්සේ විෂි අසංටයේ කල්පලක්ෂිය සිටම පාරමී සම්බාර පුරාගනවිල්ල ලෝතුර බුදුනේ සදාකාලික සෝය තමන් ආබෝධ කරගන ලොවැස ජනතාටආබෝධ කරනු පිනිසයි. එනිසා සරුවඥන් වහන්සේගේ දේශනය සඳහන් වෙනවා නහිසීලවෙතන් හේතු උපජ්ජන්ති තතාගතා අත්තක්කරා තීනිි පදා සම්බුද්ධයන පකාසිතා. ලෝවැසි ජනතාව සිල්ලුතුන් කරන්න තතාගතයන් වහන්සේ පාලුනා නෙමෙයි. ලොවස ජනතාව දෙව්ුලෝ බමලෝ උත්පත්ති ලබා දෙන්න පහලුනාා නෙමෙයි. අකුරුවටක් ඇති පදතුනාක් ආබෝධ කරවන්නටයි තතාගතයන් වහන්සේලා පහලවෙන්නේි. අකුරවාටක් ඇති පදතුන තමයි අනිච්චං දුක්කං අනත්තා කෙනෙ මේ පදතුන. අනිච්චං කියනකොට අකුරුතුනයි. දුක්කං කෙනකොට අකරුත් දෙකයි. අනත්තා කෙනකොට අකරුත්තුනයි. සියල්ල අකුරවාටයි අකුරවාටේ පදතුනාරයට තේරුම්ගත් ැනැම් තුන් ලෝකයේ ම බෝධ කරගත්ත වෙනවා. තුන් ලෝකයට ඇති සීලුවම හිත ඇති හිත නැති සංස්කාර්ධර්ම පදතුනට යට. සෑම සයිස්කාරයක් ඇතිවෙනවා නැතිවෙන අනිත්‍යැයි. ඇතිවීමෙන් නැතිීමෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්කයි. කැමති කැමතිසේ නොපවටනා බැවින් අනත්තයි. මේකේන තත්ත්ය ආබෝධ කරගත්තා නම් නිර්වානධාතුව ශාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට කියනගන්න ලැබෙනවා. පංචක්කන්දිී අනිච්්‍යතුව පස්සන්ත අනනුවමිකන් කන්තිම් පටිලබති පංචන්නන් කන්දානම්. නිරෝධෝ නිච්චන් නිබ්බා නන්තිපස්සන්තව සම්මත්තනයාාමං ඔක්කමති. ඒ පංචස්කන්දය කියනෙ සන්තාානයේ අනිත්‍යවසින් හරියට නූනෙන් දැකගත්තා නැම්. අනුලෝම ශාන්තියේ නම් වූ විපස්සනාඥාන ලැබෙනවා. පංචස්කන්දයාගේ නිරෝධය වූ නිර්වාණය නිත්‍යයක අබෝධකට ගැනීමේදී සම්මත්තනයාම කියන ලෝකෝතර මාර්ගයට පත්තිනවා. පකන්යේ දුක්කතව පස්සන්තු අනුුවමිකන්කන්තින් පටලබැති පංචන්න කන්ඩාන නිරෝධ සුකන් නිබ්බානන් තිපස්සන්තූ සම්මත්තනයාමං උක්කමොති. මේ පංචස්කන්ද සංජාත සන්තානයේ දුක්ඛයක් කියලා බෝධ කරගත්තා නැම් අනුලෝම ශාන්තියේ කියන විපස්සනාඥාන පහළ වෙනවා පංචස්කන්ඩයාගේ නිරෝධය වූ නිර්වානය සැපයි කියයාමැෙනවින් දැකීමේදී. සම්මත්තනයාම කියන ලෝකෝත්තර සතරමාර්ගයට පත්වෙනවා. පංචක්කන්දය අනත්්‍යතෝ පස්සන්තෝ අනලෝමිකන් කන්තිින් පතිිලබති පංචන්නන් කන්දාාන නිරෝධෝ පරමත්තන් නිබ්බා නන්තිපස්සන්තෝ සම්මත්තනයාමං ඔක්කමති. මේ පං්චස්කන්ද සන්තානයේ අනත්යි අනත් අයිකයා නුවනින් දෙකගත්තා නැංවිපස්සනාඥානය ලබනවා. පංචාස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණයේ. පර මාර්තාකයා දැකීමෙන් සම්මත්තනයාම කියෙන් ලෝකෝතර මාර්ගයට පත්වෙනවා. මෙතැනමස් අනුලෝමියකං කන්තින්කයන්නේ සියලුම විපස්සනා ඥානයට නමත්. අල්ලෝම ශාන්තයකෙන නමින් අවස්ථා තුනක් හඳුන්නනවා මුරදු අනුලෝම ශාන්තියේ මධ්‍යමල්ලෝම ශාන්තියේ තීක්ෂණ අනුලෝම ශාන්තිය කියල. ඔය පාදත්වට මුළු විපස්සනාඥාන සියල්ල මැතුළලත්වේවා. සම්මත්ත නයාම කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී අරහත්ත කියන මේ මාර්ගඥාන හතරට නමක්. දැන් අපි සලකා බලන්න ටඕන මේ ගැඹරු උපසනාඥානය කෙසේ අපි ලබන්නේ මුද කියල. සැබැවින්න බෞද්ධයකු වසයෙන් අනුපිළිවෙලින් පිය නැගියයුතු මාර්ග්‍යයක්ත්මය නිවන් මග. බුදුරජාන් වහන්සේ පහරාද සූත්‍රය දේශනා කොටවැදාලා ඒව මේයකෝ පහරාද අයන් දම්ම විනයෝ. අනුපබ් සිික්්ක අනුපබ් කිර අනුපබ් පටිපදා. මේ මහාසාගර ඒකතැනින් ගැඹුරු වෙලා නැතුව. වගේ බුද්ධ සාාසනයක වරන මාරිහත්තය ලබා දෙදනවානිෙමයි. අනු පිල්වෙලින් හික්මින්න ටඕන. සීලේකනෙක් අනු පිළිවෙලින් අනුපිළිවෙලින් පුරුදු කරන්න ඕන. ඉශ්සලත් තිසරණය ඊළඟට පංච සීලය හෝ ආජී වශ්ටමග සීලයේ උපෝසත වසිෙන් අෂ්ටාංග සීලයේ නිත්‍යවාසිෙන් ගහට්ට දස සීලයේ එළට සාමනල දස සීලය. ඉළඟට කෝටයක් සංහර උප සම්ප්‍රදාශීලයේ. ඉළඟට ධාතුනාකෝ දුතාංග ධර්ම. මේවා සියලයට සම්බන්ධ අනු පිළිවෙලින් ගැඹුරු වෙලා යන. එවගේම සමාධයක්ත් අන්නු පිළිවෙලින් ගැන්නේ. ඉස්සෙල්ලාම පරිකරම සමාධිය ඉළඟට උපචාර සමාධිය, ඉළඟට ප්‍රථමධ්‍යාන සමාධිය ඉළඟට දෙව නිධාන ඉළඟට තුන්වෙනි අතරවෙනි සමාර කෙනකොට පස්වෙනි ඉළන්ට අරුූපධ්‍යන අතරය එකින් එකට හෙළට ගේම අභිතඥාල අනු පිවෙලින් යන්නේ. ඔයගේම විපසනාඥානය අනු පිළිවෙලිින් කියන්නට ඕනෙ. ඉස්සර වෙලාම සම්වර්සන ඥානයේ ඒකට කොටින්මිකීන අනම් මුලින්ම දිිත්්ති විසුද්ධයට හිතිවෙන නමුරූප පරිච්වේද ඥානය ඉළඟට ප්‍රත්තිපරිග්‍රාඥානයේ මේ දෙක සම්පූර්ණ කළ සම්වර්සන ඥානයේ, උද අව්‍යඥානයේ. සංගානු පසනාඥානයේ, බැහතු පට්ාන ඥානයේ ආදීනවානු පස්සනනාඥානයේ, නිබිධානු පසනාඥානී, මුංචිතුකම් මිතාඥානයේ පරි සංකානු පසනාඥානයේ සංකාරු පෙක්කාඥානයේ, ඉළඟට අනුලුවම ශාන්තිය කියයන තක්සි නල්ලුවම ශාන්තිීගෙන මාර්ග චිත්්‍රවීතියෙන අල්ුවෝම ඥානයේ. ඉළඟට සෝවාන් මාර්ගයේ. ඉළඟට සෝවාන් පලයේ. ඉළඟට ප්‍රතිවේක්ෂාඥාන පහ. ඉළඟට ඇයමත් ඉප පසන ඥාන වීතිගින්. සකදාගාමි මාර්ග චිතවීති අනුපෙල්ිවෙලින් අරිහත් මාර්ග චිත්තයත්විය එකින් එකට එකකට අනුපෙළිවෙලින් යනවා. ඉන් මේ අනුපු් සික්කා අනුපුබභ කිරිය අනුපුබ පටිපදා කියයා බුද්ධ වචනය සඳහන් වන්න බැවින් බොහෝ බෞද්ධ්‍යන්හිතනව අපට මේ විදිී ගැඹුරු භාවනාවක් කරන්න කාලේ නෑ වෙලාව නෑ තැනක් පහසුවක් නෑ කියලා නමුත් බුදුරජාණන් වස අපට උගන්නවෙලා තියනවා හිත දියුණුකරගන්න කැමති අයට හැම වෙලාවම. කොටින්ම කියනවා නම් නින්දක් නැතිව සතර ඉරියෝ පවත්වෙන තමාගේ දෛනික කටුතකන අවස්ථාව පවා තමාගේ හිත දියුණ කර ගැනීමේ භාවනාමාර්ගයක් බවට පමුණවා ගණ්ඩ පුළුවන් බව. නිඳසුනාක් වසයං කියමු සතිපට්ටා නටට කතා වෙතියෙනවා කුරු රට කම්මාස දම නියන්ගමේ ගෙවල්ලොල වැඩකරන දෙැසිදස් කම්කරුවෝ පවා. කුඹරට්‍රයද්දි එවාගේම ගොවිපරට්‍රයද්දිී. ගව ගාලට යද්දි එම නැත්තැම් වතුරගේන්න යද්දී හැමවෙලාෑම භාවනාවක් කරනවා. ඩින් තොටුපොළවට පැන් තොටුපොලවට වතුරගේෙන් යන දාසීවරු සමුකනාම කතා කරන අම්මේ අක්කේ මුණවදකරන භාවනාව කියලා. කෞුරුවාරි කිව්වොත් අනේම භාවනාවක් දන්නේ නෑ කියලා එ ඇතට හාවාද කරනවා. කෙලා භාවනාවක් කියලද නෝ. කෞරවාරිකිවොත් මං හාවල් භාවනාව කරන්නේ දුසාද ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් තමයි ලොතුරා බුදුරජාණන්වාන්ස පාරිමීපොල්ල බුදුනේ ඔබේ ජීවිතය වාසනාවයි ඔය භාවනාවහදින් කරග්ඩි ෙනවා. මේ තරමට හැම කටයුත්තකදීම ඒවල්දරොල වැඩකරන දසදස්කම්කරුවෝ පවා භාවනා කරන්න පුරුදුනානං අනිත්තෑ ගැන කවර කතාද. ඒක නිසා තමන් කන සෑම ක්‍රියාවකදීම කුසල චිත්තයක් පහල වෙන ඇයටට භාවනා මනසි කාරයකින් දවසගවීම හසුවිහිරයක් වේඩවා. එයින් වැඩ කටයුතු අල් වෙන්නෙත් නෑ. වැඩ කටයුතු බොහෝම නිරවල්ව කරගත හැකි වෙනවා. මොගත කාරණය භාවනා කියන්නේ හිත තිරු දියුණු කිරීම එත පුරුදු කිරීම. ද අපි නිදසනාක් වසයෙන්කීම අරොඩා ගිරා පැටයොගොට පොරුදු කලා අත්තේකයක අයින්ද කියල. මේ සරීර ඇත සැකිල්ලක් කියලා ඉතාගන අටටකමින් ඉන්ද කිව්වා. තින් ඒ කොරුල පැටියයි කියන්නේ ගිරා පැටියා අත්තක වාඩි වුනත් පියාභමින් හිටිය වෙන වැඩකට වාඩිය වුනත් හැමේලෑවේම අඉන්න ඉදි මේ සතාට මුණ තඩන් ඒකින් හිත පිරිසිුදුවෙනවාද එක දස කුක්කුස්සෙක් ඇවෙල මේ ගිරා පැටව දැහගෙන ගියා දිකු සාමනේරීවරු අත්පොලු සංගාල කොහමනමුත් මේ ගිරා පැටිව නිදහස් කර ගත්ත. ගිරා පැටවට සාතු සප්පාය ක ලැසවා ුද්දරක්කහිතේ ඔබ මොකද හිතුවීම කු සගහගන එනකොට. ගරා පැටව කිව්වා ආර්ාවනි මට හිතු නමෙහිම. ඇටසැකිල්ලක් විසින් ඇට සැකිල්ලක් ඩැහගන යනවා කොතනාතිේ ඇට සැකිල්ල විසිුරයාන වකල්. සාදු සාධෝ බුද්ධරක්හිත ඔබට අනාගතයට මේක හේතුවෙයි ඕකම කරන්න කිවූ. සැබවින්ම මේ ගෙරා පැටව පෙර ජාතුවල පුරදුකරපු කෙනෙක් මයි. ඊළඟට මේ ගෙරා පැටව සුගති ලෝකයකට පත් වෙලා. නෑත ලංකාවේ බුදුසුන පහල ව කාල පරිච්චේදේදී අම්රාධපුර ප්‍රදේශයේ ඉපදලා සෑගිරයේ පැවිද වුණ මා තිස්ස නමින් පැවිදි වුණ. ඕෝම ලස්සන සරීරජ. එකදසක් උදේ පාන්දර සෑගිරීන්දල අනුරාධපුරයට පිරිිසුඟා වඩිද්ද ගෙදරකා අබු සැමියන් වසයෙන්දලා අමනාපේච්චිේ තරුණ කාන්තාවක් ඇඳ ඇඳ පැළඳගෙන තමන්ගේ දෙමවපියන් බලා හිමිදිරි පාන්දරයනකොට ස්වාමින් වහන්සේ පිරිසුගා වඩවා තනියම ස්වාමීන් වහන්සේ ඈත බලන්න නෑ යුගමාතර බලාගන අට්ටික භාවනාමයි කරන්නේ උන්වහන්සේගේ රූප විලාසද කළ මේේ කාන්තාව කෙලෙස් සතකින් සිනා වුණ. ස්වාමීන් වහන්සේ හිටගන මේ මොකක්ද සද්ධ කියල අටී අට්ටි කෙන මනසිකාරයම බැලුව. බානගොට පෙනේගේ කාන්තාවක්න මේ ඇට සැකිල්ලා. ඒ අට සැකිල්ල අරමුණකන හිත සමාධ වනා. සමාධිවමින් විපාසනාර හැරුණ එහිට පීවරේදීම සෞකලෙස් නසාරහත් වනා. බලන්න ගිරා පැටවයකු කරපු භාවනාවන් ඊළඟාත්භාවයක බුදුසසුන පැවිදිවෙලා අරිහත්තේ සාක්ෂාත් කරන්නේ කුසල හේතු වෙච්චි ැටි. මේක නිසා අදාදාාපටමයක මඟ පල නිවන්සුව ලැබෙතොත් ලැබේවා ලයසේ නම් මතුමත්තේ කවදහරිප. මඟ පල නිවන දක්වා යාගන්නට බලවත් උපනිශරයක් වන්නවා අදකාලය වඩන භාවනා මානශකාරය. එනිසා භාවනා කියන මේ උතුන් වචනය බොහෝම ගරු කටයුතු වචනයක් මේ භාාවනා කියන කොටස් දෙකක් තියෙනවා සමත භාවනා ඉපස්සන භාවනා. සමත භාවනාවෙන් කෙරෙන්නේ නිතර නිතර විසිරි විසිරී පවතින නීවරණයන්ගෙන් අඳුරුවන්න මේ සිිතේ එක් තරා කුසල් අරමුණක ඒ ගත්තේ පමුණවා ලීමයි. නීවරනාධි උපක් ලේසියන් සංසිඳුවමින් හිතේ කරමුණක පිහිටුවන්ඩ පුළුවන් බව මේ සමත භාවන හැටියට හඳුන් වෙනවා. ඒකද අරමුණු කරන්නේ විශේසයම සම්මුති වචනයක් සම්මුති අරමුණක්. සම්මුති අරමුණේ තම හිත සමාධිවෙන්නේ. ඒ සමාධය ඇතිවෙන ගොට අරදැන් හිදසුනක් කියේනවනම් නිවාතේ පන්්දිී පච්චීනං ටිතිවයේ. ඒ කියන්නේ පහන්නත් දැල්ලවාම හළංවදින් නැති තැනක පහන්සිලුව බොහෝම නිසන්සැලව දැල්වෙනවා. ඒ ආලෝකයේ පිරිසුදුයි. ඒවාගේ නිසන්සලබාට පමුණවාලීම මේ සමත භාවනාාවෙන් සිදුවේවා. හුළගින් හෙලවයි හලවී තියන පහන් දැල්ලක් නැම් ඒක ආලෝකයේ පිරිසුදු නෑ හිත පිරිසුදුවෙන්ඩ අර හුලවාහමන් නැති තැනක දැල්ලූ පහන්සිලුව වගේ නිශ්චල භාවයට පමුණවාගන්න ට ඕනෑ. සඳහා භාවනා කර්මස්ථාන හතලිහක් තියෙනවා. කසින භාවනාා දහ යයි අසුභ භාවනාා දහ යයි අනුස්සති භාවනා දහයැයි බලක්්ම්‍යාර භාවනා හතරයි අරූප භාවනා හතරයි ඕහෝරේ පටිකූල සං්ඥා භාවනා එකයි ධාතු මනසිකාර භාවනා එකයි සියල්ල හතලියයි. ඔය හතලියෙන් තිහාක් තියෙනවා දිහාන වැඩිනු. කසින දහය අසුබදහයේ කායගත්තාෑ සැතිේ ආනාපාන සැතියේේ බ්‍රහ්මධාරා හතර සහ අර උපසමාපති හතර. දහයක් තියෙනවා දිහාන වැඩෙන් නැති උපචාර සමාධිකයන කාමාචර සමාධය ලැබෙන භාවනාදායක් තියෙන. අනුස්සති දහයිෙන් අටකුත් ආරය පටිකුල්ල සංඥාව ධාතු මනසිකාරිකෙන භවනා දහය. ඒ භාවනා දහයත් උපචාර සමාජයේ ලබාගන අරවිදිහ අරපනා සමාධිකෙන දිහාන වඩන්ඩ මඟපාදාගන්න පුළුවන්. ආදකට ගන්න පුළුවන්. බුද්ධ ශහසනයම භාවනා කර සමත භාවනා කරම කරන්නේ සැබැවිම බමලෝයාම අප ේක්ෂාවම නෙමයි. මේ සමත භාවනාව යානිසන්ස පහක් විශේසිෙන් ලැබෙනවා. දැ බාහියට තාපසුරු අබුද්දෝත් පාදකාලවලත් මේ සමත භාවනා වඩමින් ධ්‍යානුපදූනවා. ඒයත්තැන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ බබලෝයන්ඩ. අභිඥා බල එපදවීම හා බමලෝයාමකින් අවස්ථ දෙක ඒත් තැන්ඩ පිහිටනවායි. අපේ බුදුරජාණන් වහන්සේ පස්්චභාවේ උත්පත්්‍යය ලබන දවසේදී අසිත කාලදෙවල තාපසතම අභිඥ්ඥාලාබී අෂ්ට සමාපත්තිලාබී කෙන. ඔය වගේ මාලාර කාලා මුද්ධකරා පුත්‍ර දෙන්න සමාපත්තිලාබිය දෙන්නේ ඒවාගින් දෙලා තිේන. නමුත් ඒ අයට මේ විපස්සනාට යොමුවීමේ පිළිවෙතක් දනින. අපේ බුද්ධ ශහසනය තියන සමත භාවනාවේ ප්‍රධානරමුණ තමයි විපස්සනාවට පදනම් කර ගැනීම. සම භාවනාවෙන් විපස්සනාවට හැල්ල තමයි මඟ පලනිමනට පත්තින්නේ සමත භාවනා නෝඩාව පස්සන වඩන කරමත් තියෙන සමත භාවනාවේදී අරමුණ සම්මුති අරමුණක් විපස්සනා භාවනාව අරමුණ පරමාර් අරමුණක් නිදසනක් වසයෙන් කියනවන්නම් අපි කේසා 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 කියලා හිසකේ ගැන කේසා කෙනෙ සම්මුතියෙන් භාවනා කරයොත් අපට පුුවන් ප්‍රථමධ්‍යානුපුදුවන්. ඒ සමත භාවනාට අරමුණ වෙච්චි සම්මුති අරමුණක්. ඊලන්ට විපාසනාට හැරෙනකොට ඒ කේසා කියන කොටසේ එකක හිසගේ ගහක් අරගන හිතින් එ හිසකේ ගහහි තියෙන රූප ටිකෙ විංකරගන්නවා. ඔය හිසකේ ගහක තින රූප කලාප පහක්. ඒක ඇන්න හිසකේ ගහේ හිසවෙලා සිටි සමී බැසගත්ත මුල් තාලයේ තියෙන රූපලාප දෙකක් කියන්නේ මේ රූප කලා පහක් තියෙන කරමජ රූප කලාප දෙක් තියන. කාදසක බහවදසක කියලා චිත්තජ සුද්දාාශ්ක තුජ සුද්දාාශටක කාහාරජය සුද්දාස්ථයකේලා අටේ කලාප තුනක් තියනවා රූපවාසිෙන්තියෙන පනස් හතරක් එතුවට හිසවෙලා සිටි සමය බැසගත්තේ හිසකේ ගහි මුල්තලයේ තියෙනවා රූපහතලි සතරක් ඉළඟට හිස වෙලාසිටි සමින් උඩට මත්තු වෙච්ච කොටසේතයෙන රූප අටක් උතු සමුන්ටානක රූපාට පමණයි ඒ රූප සියල්ලම විපස්සනා නුවනින් දැකගන්න සමර්ථ වෙන්නට ඕනේ. ඒ සමර්ථ වෙන්නේ සමත භාවන්නාවෙන් ලබාගත්තේ ආලෝකයි. ඒ ආලෝකයේ මේ හිසකේ ගාට යොමු කරහම ඒ රූප කලාප වෙන්කොට දැක ගත හැකිවේෙනවා. දැකගන එකඒ කර රූපයක් එකක රූපයක් කරගන ඒකේ අනිච්චත්ව ඔය දුක්කත්ය යනත් තත්ඒේන තුන් ආකාරයේ විපස්සනට නගනවා. අන්න විපස්සනා කෑන මේකයි. එතොට හිසකේ ගහේ. ඒල ර්ණ අරමුණුරගෙන නීල කසිනී වඩන්්ඩ පුළුව ඒක සමත භාවනාව. ඒ කසින භාවනාවෙන් අන්න තුරු විපශසනාවට හැරිලා එහිසකේග ඒ තියෙන රූප කලාපවින් කරගන ඒ ත්‍රී ලක්‍ෂණයට හරුවර්නු. අන්න විදාශනා භාවනාව. මීවිදියට තැමයි සමත භාවනාව විපශසන භාවනා දෙකය එකකගට ප්‍රත්තිවෙන්නේ. සමත භාවනාව වැඩීමෙන් විපශසනාවට පහසුව ලැබෙනවා. ්‍රීක්ෂණ ලෙසේ. ආමරෝපයන් දැක ගැනීමේ ශක්තිය සමත භාවන වඩන්නෙකුට ලැබෙනෝ. එසේ නම්මුත් ඒ දිහාන වැඩීමකේන එක හැම දෙනාටම හැම වෙලාෑම් පුළුවන් දෙයක් නොවිල්. ඒ සඳහා විවේකය ඕන ගුරු උපදේශ ඕන. ඉස්සර කාලයේ නැ බොහෝ දීර්ග කාලාන්තරවල දුවන දියුණුකරගත්තම හා පුුණ්්‍යවන්තයන්ට බොහෝම සුළු මහෝතකදී කෙටි උපදේශයකදී ප්‍රයෝජන ලබන්ඩ පුළුවන්. යාාද කාලෙ හැටියට අපේ ගුරු උපදේශ ලබමින් සමාට දින ගණන් සති ගනන් මාස ගනන් වසර ගනන් උත්සාාවන්ත වෙන්නට ඕන. එසේ නමුත් වෙන් වෙලා කරන්න කාලයෙන් නොබැඳි බැවින් ඒ ලැබෙන ලැබෙනවස්ථාවල තමාගෙහිත භාවනාට යොමු කරන්න පුරුදුවෙන්නට ඕන. අපි ඒ සඳහා කැෙටි උපදේශයක් දෙනවා නම් මෙහෙමයි. උදේ පාන්දරාවදිවෙනගොට අපි හිතෙනවා. මේ රාත්‍රී නිදාගනන්න කාලී තුළේ හල වූ චිත් චෛතිසික රූපධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව ගේ නිච්චයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙල්ි පෙළි පැවතුනා දුකයි කැමතිසේ නොපැවතිය ගා නත්තයි කියලා පහිතෙනවා. කෙලිම් ළු රාත්‍රී නිදාගත්ත කාලේම අපි භාවනට නැගවා. ඊළඟට තවන්දුරට අප සම්මුති වසයෙන් හිතෙනවා මේ නිදාගන හිටිය ඇද හදාපු වඩු බාසුන එල කරමාන්තකරුව නිිදුක්වෙතුවා. ෝගි වෙත්තුවා සූපත්තෙත්තුවා දුකින්ම්ම දෙෙත්තුවා නිවන්ඳකිවා මේ එලාතින ඇැඳ ඇතිල්ලෙ කොට්ට මිට්ටාදී නිස්්පාධනය කලාය මිලට දුන්නායඒවාගේ මෙතන සකස් කර දුන්න අයේ නිදුක්යෙත්තුවා නීරෝගි වෙත්තුවා සූපත් එෙත්තුවා දුකින්මි දෙෙත්තුවා නිවන්ද කිත්වා කිසි මහන්සයක්න යෙදමක් නෑ කාලයාපතියාමක් නෑ එලට තම යනෝ නාන කාමරේට එහිදී ඒ තියන දේවල් ජලනාාල ඒවාගේම බේසම් භාජන ගත්මදින දේවල් ඔක්කහොම එකක් එකක් ගානේ මෛත්‍රී සිට් පවත්වඩ පුළුවන්. ඊළඟටක පරලතුනී පාසනවට හරෝන මේ සියල්ලම තාව කාලිකයි මේ සියල්ලම ඇතුව නැතුව යන්න අනතති්‍යයයි ඇත්වීමෙන් නැතිවීමෙන් පෙළිඳ බැවින්දුකායි කැමතිසේ ඔපවටත්නා බැවින්ගන්නත් කිසි මහන්සයක් න වියදමක් නෑ කාල අපපතයාමක් නෑ වගේ වේසක් නෑ හිත ලොකු අබෝධයක් ඇතිවේවා. ආට පාන ගන්න වෙලාවෙත් එහෙමයි. ඒේ පැන්ටිගාර ගන්න ගොටේ මේ තේ පැන්ටික සඳහා ඒය නිස්්පාදනය කලායේ මෙ මිලට දුන්නා අය ව සහස් කර දුන්නා අයේ මේ භාජන සකස් කර දුන්න අයේ මේ කෝප්පේ සකස් කර දුන්න අයේ මේ තේ හැන්ඩ මේ සීණිටික මෙවා සම්පාදනය කලාය සියල්ලෝම නිදුක්වෙත්වා, නීරෝගි වෙත්වා සූපත්යත්තුවා දුකින්මි දෙෙත්වා නිවන්දකිත්වා. තිංකොයි තරම් පහසුද. ඔයි තරම් ්‍රයෝජනද ඔයයිතරම් හිත පරිසදුවෙනවාද. ඊළඟට ඒ හරෝන්වා මේ තෙම්පන් තේ පැන් එක උන්නන් මේ පරිබෝකරණමගේ ආත්භාාවවන තාවකාලිකයි. ඇතිව නැතුවයන නීත්‍යයි ඇතිවින් ඇතිවින් දෙකෙන් පෙළෙනවත් දුකායේ කැමතිසේ නොපවර්ටනාා නිසානත් හයි. ඉතින් විපශනාට හැරෙනවා. මෙන්න මේවාගේ හැම දෙයක් ගැනම ඉස්සර වෙලා හිත හිතා පුරුදු කරනවා. ටික කලාකේම පුරුදු කලාම හිතර ගලාගෙනනවා ියතු හැටි. ිවැඩිවා රන්න හිතට පුදුම් විදේ පසයක් ඇතිවෙනවා. ප්‍රනීත රස්සයක් ඇති ආහාරයක් අනුභාකර කෙනගොට නැවතන ඇතය ගණ්ඩ හිතෙනවා. ඒවාගේ මේබනා මනසිකාර මේවාගේ හැම කටයුත්තගදීම සාමතවාශයෙන් හිතන්න්න පුළුවන් විපාසන වසයෙන් හිතන්න්න පුළුවන් අඩවාසිං ඉතා කෙටිවච්චනින් අරිහිතන්න පුරදුනයම් පස්සේ කාලයක් යනකොට ගැම්ඹුටට හිතන්ඩ අපට පුළුවන් වෙනවා. අන්තිමේදී තමාගේ මුළු ජීවිතයම පස්සනාවට සමත භාවනාට උමුකරගත්ත ජීවිතයක් වන්න බැවින්. ඒ සැම චිත්තක්ෂණයක් ගානේ නිවනට මාර්ගයේ වන්නේ සතිපට්ඨාන හතර මුහකුරුවා යන්නවා වැඩෙනවා. සම්්‍යප්‍රධන් වීර්ය හතරද කිතය වැඩෙනවා. ඉන්දිරිධම පහාද වැඩෙනවා. බලධර්ම පහාද වැඩෙනවා. ඉරිදිිපාද හතරද වැඩෙනවා. ගොජ්ජංග හතද වැඩෙනවා මාර්ගාංගද වැඩෙනවා. සෑම කටයුත්තකදීම තමන්ගේ ඒ ඒ ප්‍රමාණයට නුවන හැසිරෙන බැවින් ඒක සම්මාධිට්ටියයි. ඒ නිසාම තමන්ගේ සිතේ මෛත්‍රී සාගත සංකල්පනා, කර්ුණාසාගත සංකල්පනා, නිස්සරණ සංකල්පන ඇති වෙනවා මයි. ඒක සම්මා සංකල්පනාව. එවාගේම වකිනින් සිදුවෙන බොරුකීමෙන් වැලකීම හිත පහළ වෙනවා මයි. කේලාම් බස්කීමෙන් වැලකීමිහිත පහළ වෙනවා මයි. රස් ස්කීමමෙන්ක් වැලකීමට හිත පහල වෙනවා. හිස් බස්කීීමිින් වැලකීමට හිත පහල වෙනවා. කියන වචනහැම දෙයක්ම තමන්ටත් අනුන්ටත් මෙලෝටත් පරලොවටත් හිතසුව පිණිස වැඩදායක පිණිස කතා කරන්න හිත පුරුදුවෙනවා. ඒ සම්මාවාචාවයි. එවගේම කයින් කෙරෙන්ට තියෙන සතුම් වැැරීම වැනි දගට කවදාක්වාත් තිත නැමෙන්නේ නෑ. අනුන් සතු දෙයක් පැහරගන්න හිත නැමෙන්නේ නෑ.ඒවාගේම වැරදිනසේ ඒ පංචකාම සම්පත් පරිබෝවකිරීමට හිත නැමෙන්නේ නෑ. තමන් කරන හැම කටයුත්තක්ම තමන්ටත් අනුන්ඩක් මෙලොවටත් පරලෝටත් දෙලෝට හිත සෝපණිස්ස දෙයක් බවට පමුණවා ගණ්ඩ හිත පුරුදුුවෙනවා. එවග තමන්ගේ ජීවත්වීම කව දාවත් සතේකවත් වංචාවක් නැතුව. කිසි කෙනු ගොට හිංසාවක් තිේදාවක් නොන ලෙස දැහැමි ආජීවයකින් ජීවත් පෙන්ඩම හිත පුරදුුවෙනවා. ඒක ඇනෙ තමන් ගහිත දැන් එන්ඩෙන්ඩ ම ප්‍රනීත බොහම සැටපවත් බොහම නිවැරදි බොම අවංක සිතක් වන බැවින් හැම වෙලාෑම තමන්ගේ හිතේ නිවැර දෙව ජීවත්තෙන්ට පුරුදුුවදවා. එයින් සම්මා ආජීවේ වැඩෙනවා. එවාගේම මේ විදියේ හිත පුරුදු කිරීමමනිසා හිතේ මේ ජීවිතය තුළ නූපං අකුසල ධර්ම නූපදින්ද එගේ උපන්නා කොසල ධර්ම ගෙවගෙවාලන්නට නූපංකුසල් උපදවාලන්නට උපන්නගොසල් වැඩිදි වුණු කරගන්නට ඉඒ ත්සාහ ඇති වෙනවා මයි. ඒක සම්මාවායා මයි. එවාගේම තමන්ගේ කායේ තන්නාධදිිච්්‍යිමාන නූපදනනා හැටට හසුරුවන්ඩ හිත පුරුදුදුවෙනවා. එවාගේම තමන්ගේ හිතේ තියන වින්ඩනය. තන්නආදිිට්ටිමාන නූපදන හැටේට පවත්වාගන් හිත පුරදුවෙනවා. තමන්ගේ චිත්ත සන්තානයේ අකුසල් සිටවලි පා නොවනැ ැටට පවත්වාගන්න හිතර පුරුදුුවෙනවා. එවාගේම තන්ගේ සි. සන්තානහි මේ වඩන ගුණධර්ම ගැනේ කන්නආධික්්්‍යමා නූපදනෑහ ටීටිත පවත්වාගඩ පුරුදුුවෙන්වා. ඒ සඳහා යදන සතියේ සම්මා සතියයි. ඔයවාගේ මේ විදියට මනසි කාරක වන චිත්තාක්ෂණයක් චිත්තාක්ෂණයක් ගානේ කාමච්චන්ද නීවරණී කියනේ මේ ගතී යට පත්වයවා. යා පාද නීවරණය කියනේ කලාගතය යට පත්වේෙනවා. තියනෙ මෙද නීවරණය කියනේ ඇලිමැලිකං යට පත්වේෙනවා. උුද්දාච්ච කුක්කොච නිවරණය. හිේ ොසුම් බව හා පසු ඇැවැලි යටපත්තේඩවා වෙස කිච්ා නීවරණය කියන සැක සංකා යටපත්වයෙනවා ඔය පහ යටපත්වීම නිසාම කුසල කිරීමේ කුසල විතාර්කයේ කුසල වි්චාරය කුසල ප්‍රීතිය කුසල සුකයේ කුසල ඒ කාග්‍රතාව මේමහිතේ සක්තිමත්යේෙනවා. කවාටිෙන දිහානාංග කියලා. එවා සක්තිමත් වෙඩ වෙඩ එකට උපදනා චිත්තචාචක ධර්මයන් එක අරමුණක පවතිෙන් පුරුදුවේර. ඒට කෙන සම්මා සමාධයේ. මේදට බැලු හම අපි ඉතාම කෙටිවේලාවක. අටටි අට්ටීවක් සූපත්ෙත්වා සූපත්ඒත්වා කෙළ හිතුවල් නිදුක්වෙෙත්වා නිරෝගිවෙෙත්වා කෙළ හිතුවල් අනිච්චා යනිච්චායි කෙළ හිතුවක් ඒ හැම කටයුත්තක දීීම හැම වචනයක දීම හැම සිටිමිල්ල එකක දීම අපේ සිත පිරිසිද වටවා. ඒ පිරිසිදුවෙන සිත තුළේ සෝබන චිත්ත ජයක්ෂ ධර්මයන් පහන වේවා. එයින් මාර ගාංග දක්වා බෝධි පාක්ෂිකධර්ම දියුණවේවා. පාරමී දහය ෝකෙන් දියුණු වෙනවා. එවාගේම ආර්්‍යෂ්ඨයකමාර්ගය දියුණු වේෙනවා. මෙන්න මේක නිසා තමයි පියවරෙන් පියවරය අපි සංසාරය කෙටිකරගන මඟඵල නිවනට සමී පිවෙන්නේ. තින් යන්නුව සලකාගන අපි සැනසෙන්නත ඕන විශේෂයෙන් බුද්ධෝත් පාදකාලය අති දුර්ල බයි. අදඒක ලැබී තියෙනවා. මනුෂ්‍ය ජීවිතයලොව දුර්ල බයි අද ඒ සම්පතිය ලැබී තියෙනවා. අඳගොල බීරි ම්මත්තක න්ද බද්ධි අංගවිකල් වැනි අභා්‍යතාාවන්ගෙන් තොර යහපත් මනුස ජීවිතය දුර්ල බයි අද ඒ අවස්ථාපට ලැබිල තියෙනවා. සදධර්මය ලොව දුර්ල බයි අද ඒශී සද්ධර්මී පවතියෙනවා. කලයානමිත රාශනය දුල බයි අද ඒසිියල්ල ලැබී තියෙනවා. පැවිදි ජීවිත හැටට සලකය බැලුවත් සම්බුදශාශනය තවින්ද දුර්ල බයි ඒකත් අද පවතියවා. මේ කියන දුර්ලභකාරණ හයම අදෙක්තැංගලා ඇති බැවින්. බුදුරජාණන් වහන්සේ හැම දාමු දෑසනත් දවාලෙ සං්‍යාවත් භික්‍ෂූන්ටවාද කරනවා අපමාදයන භික්ෂවේ සම්පාදීතහ. මානෙන්නේ එලබස කිසිහි නුුණේ යුතුව මේ නිවනට යන්න පිළිවෙත් මඟ සම්පාදනය කරත්වා කළ සෑම දවසේමුන් වහන්සේ අනුශාසනා කරනවා. එයින් පැහැදිලි වෙන්නේ අපට බොහෝම සරලව. බොහෝම පහසු විහරණින් නිවන් මඟ යා ගත හැකි. පිළිවෙත් ම රුවක්ෂඥන් වන්සේ දීලා තියන බවයි. ඒ කියන්නේ අර මුලින් සඳහන්කලා වගේ අනු පිළිවෙලින් අපට නිවනට පියනගණ්ඩ පුළුව. ඒ සම්බන්ධව කාලයපතයන් එනෑ ධනයපතයන් එනෑ වැඩකාටයුතු අවුල් වෙන්නෙත් නෑ. ඒ සෑම කටයුත්තක දේම තමන්ට පුදුම විදිේ මානසික සොයක් විඳීමින් ඉදිරියටයන්ඩයි මේ පිළිවෙත් මඟ වෘර්ත කරලා අපටතිීන්. එය නිසා කෙනෙත් දුටුවත් සෝපත්වයවාකලිහි තණඩ පුළුවන්. ෙනෙ ැන කච්චා කල සූපත්වේවා කළ හිතන්ඩ පුළුවවා. කෙනකොට ය දෙන ගොට සූපත්වේවා කෙළ හිතන්ඩ පුළුවවා. කෙනෙකුකින් යමක් ගන්න ගොඩ සූපත්වේවා කෙළ හිතන්ඩ පුළන්. මේවාගේ දුරකතන ප්යක් එෙන ගොට සූපත්වේවා කළ හිතල පනිවිඩේ ගණ්ඩ පුළුවන් දෙඩ පුළුවන්. ඔයගේ හැම කටයුත්තගදීම. තැනකට යනගොට ඒ තැනින් අහක්සේ දෙවිදේ වෙතාව සූපත්යේත්තුවා කළ හිතන්ඩ පුළුවන්. ඒ ස්ායින්න ඩහිට සූ පත්වෙත්වා හිතන්ඩ පුළුවන්. සියවක සේවිකාබ සූ පත්වෙත්වා කෙළ හිතන්ඩ පුුව. එන අන සමුත්වැනි සිලි දෙන සූ පත්වෙත්වා කළ හිතන්ඩ පුළුව. මේ තරන් සරලව නමුත් අපට භාවනා ප්‍රගණු කර ගඩ පුළුවන්. එවිදිේ භාවනා ප්‍රගුණ කර ගත්තොත් අර පෝටිල ස්වාමීින් වහන්සේට වගේ බුද්ධාන්තර ගණනාවකින් හෝ. මේ ජීවිතයේ තුළදී හෝ තමතමාගේ ඉද්‍රයේ ලබ ජංග මාර්ගාංග සම්පූර්ණවී තිබුණනම් මේ ජීවිතයේ මොහෝ සතර මඟ පලනිවන ශාක්ෂා් කකර ගන්නට ඒ ප්‍රතිපත්ති මාර්ගය උපකාරී වෙනවා. ඒ නිසා ඒ ගැනපේ වඩාත්ම සැලකිලමත් වයිමුඒවාගේ උත්සාාවන්තවේම තාදුර යෝනිසෝ මනසිකාරය නුවනින් සලකා බැලියීමම පුරුදු කරමු එසේ පුරුදු කරමින් මේ ජීවිතයේ තුළේ බුද් සාත්නනි ලබන්නතියනේ ධර්ම අආබෝධයක් කර ගැනීමට අධිෂ්ඨාන තබා ගනිම දැන් විශේෂවසයෙන්ම අද සම්මුතිවසයෙන් වර්ෂයයක් ගෙවී තවත් වර්ෂයක් ලැබූ ම ආධනිික වර්ෂයක් ඇත්තම අභින වර්ෂයක් මේ වර්ෂය තුළදී. අපට ගතවූ වර්සයට වඩා කාය වචන හිත සමර කරගෙන තම තමගේ ශක්්‍ය ප්‍රමාණෙන් තමන්ටත් අනුන්ඩත් හිංසාාවක් පීඩාවක් නොවනසේ පැවැතිීමට අපි අධිෂ්ඨාන තබා ගනිම. ඉතිප පසීල්ල ින්න්නට පොහොයාට සිල්ල කින්ඩ සවූබඹ විීරන වඩන්ඩ වගේ පාරිමි දාහ වැඩන ඇැතිට බෝධි පාක්ට ධර්මයෙන් වැඩන හැතිට පවතින්ඩ අධදිෂ්ාන තබා ගනිමු. අල්පවාසියෙන් හරි ස්වල්පවසියන් හරිී භාවනාකරම අනුගමනය කරන්න උත්සාහවන්තවමු. එසේ උත්සාහවන්තවමින් අදාපමි පුුරුදු කරගන්නාව යම්පමනක් ධර්ම සංකල්පනා හේතුෙන්. අපේ සන්තාානතුල බෝධි පාක්ෂ ධර්මයන් වැඩෙත්වා පාරමී ධර්ම වැඩෙත්වා. එවාගේ සතර මඟ පලනිව නිවන්ට උපනිස්ත්‍රේවෙන ධර්ම සම්භාර අපේ සිතේ වැඩෙත්වා. අපට මිල්ලෝ වැස සීලු සත්‍යන්ඩල් මේ ධර්ම සංකල්ප අනුගමනය කරන්න ශක්තිය ලැබේවා කියලාපේ මෛත්‍රී කර නතර අදමී මුොහොතේදී මේ ධහම්පදියට සවන්දීබන් අත් පත් කරගන්න අලද කුසල සම්භාර ධර්මයේ. විශේයෙන් තම තමා නමින් අබවා ප්‍රාප්ත මවපිය ගුරුවර බඳුමිත්‍ර පුත්‍ර කළත්තරා දීන්ටල් ආරක්සක දිවිරාජ මණ්ඩලේටත් හිතේ අයිත මැදහ සෑමසටනටත් ලොවී ලෝතුරා සූපිණිස පවතිීවා අප සෑම දෙනාටත් මේ කුසල් බෙලින්. මෙලෝ වසිෙන් ඇති අසනී පාපලූ පදදරවා තුරුවන්තරා නවක් ග්‍රාදෝෂ සතුරු කරදර මාරක බාදක සියල්ල දුරුවේවා. බන පීවරක්ගානයේ රට්නැත්‍රේ සූවිසි මහාගුණේ ආරක්‍ෂා නිරතුරුව පිහිටවේවා. රජසෝර සතුරු ගිනිජල වසවිස අවියෞදාධවීපත්ති වලකීවා, කායක මානසික සැසිල්න්නේ දෙලවදියුණුව නිවන් මඟ පාරමීගුණ මුදුන්පත්වේවා, සම්යක් ප්‍රාර්ථනාසියල්ල පූර්ණ චන්ද්‍රයාසයේ සමුෘදධ වේවා දෙලව සුභසත සැලසේවා පැතුූ බෝධියකින් අග්‍රේ අමා මහ නිවංසුව ශාක්ෂාත්වේවාකයා ප්‍රාර්ථනා තබා ගනිුව. ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාගාමහිද්දිකා, ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්දුු සම්බුද්ධ සාසනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගාමහිද්දිකා. ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන්දු සම්බුද්ධ දේශෙනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගාමහිද්දිිකා. ගුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්ද සම්බුද්ධසාාවකං චිරංරක් අන්ද තුවං සදාතිී. ධර්මස්ත්‍රවනී කිරීමින් අත්තුූ කුසලානු භාාව සෑම දෙනාගේ සම්යයක් ප්‍රාර්ථනා සපුරාගෙන. බුදු පසේබුදු මාරාතුන් වහන්සියාබෝධ කළ අජරාමරසාන්තේ අමාමහනිවංසුවත්වේවා කියයා ප්‍රාර්ථනා කරමු.